නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 උන්නමේ උදකං වට්ඨං යථා නින්නම් පවත්තති ඒවමේව ිතෝ දින්නම් පේතානං උපකප්පති සාදු 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 එසේ ප්‍රාර්ථනා සිද්ධ කරගෙන අද මේ දේශනාව සඳහා අනුශාසනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුන සූත්‍ර දේශනාව ගිහි ජීවිතවල ඉන්න පින්වත් ඔබ හැමදෙනාමත් ඒ වගේම අපේ අනගාරික මෑණියන් වහන්සේ ප්‍රධාන ඔබ හැමදෙනාම මේ සූත්‍ර දේශනාව බොහෝ වෙලාවට ජීවිතේ අහලා තියෙන්න පුළුවන් තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන බොහොම වටිනා දේශනාවක් තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව. කුද්දක නිකාය තුල කුද්දක පාඨ පාළියේ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව ඇතුළත් වෙනවා වගේම යම්කිසි කෙනෙක් പ്രേත වස්තුව කියවලා තියෙනවා නම් പ്രേත වස්තුව තුලත් මේ තිරෝකුඩ්ඩ പ്രേත වස්තුව කියලා මේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. කෙසේ නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් සිද්ධ කරන්නේ මරණයට පත් වෙලා දුගතිගාමි වුණ പ്രേත ලෝකවල වාසය කරන සත්වයන්ට പ്രേතයින්ට මනුෂ්‍ය ලෝකයේ තුල පිම්පෙත් සිද්ධ කළා පුණ්‍යානුමෝදනා කරනකොට එයතු ඇවිල්ලා පිම්පෙත් අනුමෝදන් වෙන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් ඉස්මතු කරනවා අනුශාසනා කරනවා අපි කවුරුත් දන්නවා මනුස්ස ජීවිතය නිවන් දකින්නකන් මේ සංසාර ගමන නිමා කරනකන් අපේ ජීවිතේ මෙතකින් අවසන් වෙන්නේ නැහැ සමාප්ත වෙන්නේ නැහැ මේ මනුස්ස ජීවිතයේ තුල යම්කිසි කාල සීමාවක් අපි කවුරුත් ඉන්නවා 50ක් 60ක් 70ක් 80ක් සමහර විට කර්මානුරූපව ඊට වඩා වැඩි කාලයක් ඉන්නත් පුළුවන් එච්චර ඉන්නේ නැතුව ඊට වඩා අඩු කාලෙකින් මරණයටපත් වෙන්නත් පුළුවන් මරණය කොයි වෙලාවක කොයි විදිහක කොහොම සිද්ධ වේවිද කියලා අපි කාටවත් හරියට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මරණයට පත්වන සෑම සත්වයෙක්ම නිවන් දකිනකන් කෙලෙස් සහ මුලින් නැති කරනකන් සසර ගමන තුල නැවත උපදිනවා. ඒක ආගමික ජාතික ભેදයක් නෑ. හැම ආගමකම හැම ජාතියකම අයට ඒ ස්වභාවය ඒ විදිහයි. මරණයටපත් වුණාට පස්සේ ඊළඟ ජීවිතය දෙවියන් වහන්සේ ළඟ ගිහිල්ලා උපදිනවා කියන අයට සමහර විට අද වෙනකොට විද්‍යාත්මකවත් ඒ අය තේරුම් අරගෙන තියෙනවා දැනගෙන තියෙනවා පුනර්භවයක් කියලා දෙයක් තියෙනවා කියලා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතයේ යම්කිසි ආයු ප්‍රමාණයක් අපි කවුරුත් වින්දනය කරලා ඊළඟට අපි කවුරුත් මරණයටපත් වෙනවා මරණයටපත් වුණාට පස්සේ අපි කොතනටද යන්නේ කියන එක පිළිබඳව නිශ්චිතව හරියාකාරව මේ ජීවිතය තුළ අපි කාටවත් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ බණපොත තුළ සඳහන් වෙන්නේ සෝවාන් ඵලයට යම්කිසි කෙනෙක්පත් වෙනකන් ඉන් මෙපිට ඉන්න ඔබ අපි හැමදෙනාගේම ජීවිත ඕනතරම් ඉඩකඩ තියෙනවා නරක ආදියට සතර අපායට යන්න තියෙන ඉඩ කඩ වැඩි. යම්කිසි කෙනෙක් මේ ජීවිතය තුළදී උත්සාහවත් වෙලා සෝවාන් මාර්ග ඵලයට හෝපත් වුනොත් එවැනි උදවිය කිසිසේත්ම භවහතක් උත්පාදව උත්පත්තිය ලබන භවහත පුරාවට කොයි විදිහකින්වත් නරක ආදියට දුගතියට යන්නේ නැහැ කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉන් මෙපිට ඉන්න අපි කාටත් සතර අපාය දොරවල් විවෘත වෙලා තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ මනුස්ස ජීවිතයක් ලැබුවට ඊළඟ ජීවිතේ නැවත මනුස්සයෙක් වෙනවද කියලා කාටවත් කියන්න බෑ. මේ ජීවිතේ මනුස්සයෙක් වුණාට ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙනවද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නෑ.
එනිසා පින්වත්නි මේ ජීවිතයේ 6-4 තේරෙන වයසේ ඉඳලා යමක්කම තමන්ට දැනෙන අවබෝධ වෙන වයසේ ඉඳලා පුළුවන් තරම් ධර්මයත් එක්ක ජීවිතේ ලං කරගන්න එක පුළුවන් තරම් පින් කුසල් සිද්ධ කරගන්න එක අපි කාගේ කාගේ ජීවිතවලට බොහොම වටිනවා. බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ බිම්බිසාර මහරජතුමාට. මේ අත අහලා තියෙනවා ඒ කතාව පිළිබඳව ඒ කතාව පැහැදිලි කරන්න මේ අපිට ලැබිලා තියෙන කෙටි වෙලාව මම පාවිච්චි කරන්නේ නැහැ. පින්වත් ඔබට කතාව සම්පූර්ණ දැනගන්න පුළුවන් ප්‍රේතවස්තුව පොත ගෙදරට අරගෙන එන්න. තමන්ගේ ළඟ ප්‍රේතවස්තුව පොත තියාගත්තට වරදක් වෙන්නේ නැහැ. ප්‍රේතවස්තුව පොතේ ඔබට සූත්‍ර පිටකයේ කියවන්න බැරි නම්, කුද්දක නිකායේ කියවන්න බැරි නම්, කුද්දක නිකායේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ කියවන්න බැරි නම් රුපියල් 250ක් 300ක් විතර දීලා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙට ගිහිල්ලා, එහෙම නැත්නම් තුසිත පොත්හලට ගිහිල්ලා, MD ගුණසේනෙකට ගිහිල්ලා, සමයවර්ධනෙකට ගිහිල්ලා ප්‍රේතවස්තුව පොත ගෙදරට අරගෙන එන්න. ලොකු කුඩා හැම කෙනෙක්ගේම ජීවිතවලට අත්‍යවශ්‍යම තියෙන්නට ඕන පොතක් තමයි ප්‍රේතවස්තුව. ප්‍රේතවස්තුවේ මේ තිරෝකුඩ්ඩ ප්‍රේතවස්තුව කියලා වෙනම මේ කතාව පිළිබඳ විස්තරය තියෙනවා. පුස්ස බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ දවස තුනුරුවන් උදෙසා වෙන්කරන්ට යෙදුන දානමාන ආදිය ශ්‍රද්ධා නැති සිතින් ශ්‍රද්ධා නැති උදවිය කර්මඵල විශ්වාසයක් නැති උදවිය තුනුරුවන්ට වෙන් කළ දානමානාදිය සිව්පසාදිය භුක්ති විඳීමේ අනුභව කිරීමේ හොරෙන් අනුභව කිරීමේ පාප කර්මය අකුසල කර්මය නිසා බුද්ධාන්තර කීපයක් ප්‍රේත ලෝකවල පැහිච්ච ආකාරය පිළිබඳ ප්‍රේත ලෝකවල වද වේදනා වින්ද ආකාරය පිළිබඳ මේ තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව තුළ මේ කතාව තුළ සඳහන් වෙනවා. එනිසා ඒ පිළිබඳ අපි මේ වෙලාවේ මේ තැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුළ තියෙන්නේ මනුස්ස ලෝකයේ තුළ ජීවත් වෙලා ඉඳ අපි කරලා සිද්ධ කරලා අනුමෝදන් වෙන පිනක් තමයි പ്രേත ලෝකවල ඉන්න പ്രേතයින්ට අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන්නේ. යම් කිසි කෙනෙක් මනුස්ස ජීවිතයේ ඉඳලා ඒ ජීවිතය තුළදී අකටයුතුකම් වැරදි දේවල් සිද්ධ කළා නරකාදියට ගියොතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා නරකාදියට ගිය කෙනෙකුට මනුස්ස ලෝකේ ඉඳලා සිද්ධ කළා අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් මරණින් පසුව තිරිසන් ලෝකයට ගියොතින් තිරිසනෙක් වෙලා ඉපදුනොතින් තිරිසන් ලෝකයේ තුල ඉන්න කිසිම සත්වයෙකුට මනුස්ස ලෝකේ ඉඳලා අපි අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි යම් සත්වයෙක් මනුස්ස ලෝකයේ තුල ඉඳලා හෝ එහෙම නැත්නම් වෙනත් තැනක ඉඳලා හෝ මනුස්ස ලෝකයක මිනිසෙක් වෙලා ගිහිල්ලා ඉපදුනොතින් ඒ අයටත් මනුස්ස ලෝකයේ තුල ඉඳලා අපි අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා പ്രേත ලෝකවල ඉන්න പ്രേතයෝ പ്രേත ලෝකවල ඉන්න උදවිය අපේ නිවාස ස්ථානවල වේවා වෙන යම් තැන්වල වේවා පින් කුසල් සිද්ධ කරනකොට දුකටපත් වෙලා ඉන්න ඒ අය තම තමන්ගේ ඥාතිවරු මේ පින්කම් සිද්ධ කළා පින් අනුමෝදන් කරනවා කියලා සතුටු සන්තෝෂ භාවයේ ඇතිව තමන්ගේ ඥාතිවරුන්ගෙන් පින් අනුමෝදන් වෙන්නට පැමිණෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ගෙවල්වල තියෙන බිත්ති වලින් ඇතුළත බිත්ති වලින් පිටත ඒ වගේම තමන්ගේ නිවස තුල තියෙන හතර මුළුවල ඉන් එපිටහ තුම්මන් හන්දිවල ඉඳගෙන ඒ ඥාතිවරු පින් අනුමෝදන් වෙන්නට බලාපොරොත්තු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ මෙතනදී දේශනා කරනවා. ඒක නිසා පින්වතුනි പ്രേත ලෝකවල ඉන්න പ്രേතයින්ට සුගතියටපත් වෙන්න දුගතියෙන් අත මිදෙන්නට තියෙන වටිනාම සම්පත තමයි මනුස්ස ලෝකයේ තුල ඉඳලා අපි සිද්ධ කරලා අනුමෝදන් කරන පින් කුසල. මේ ජීවිතය තුල ඉන්න අපි කල්පනා කරන්නට ඕන දේ තමයි මනුස්ස ලෝකයේ තුල ඉඳලා මරණයටපත් වෙන අපිට ඊළඟ ජීවිතය പ്രേතයක් නොවේ කියලා හරියාකාරව කියන්න බෑ. එහෙම වෙන්නට තියෙන ඉඩකඩ ඕනෑ තරම් වැඩි. අපි දන්නවා කෙනෙක් මරණයටපත් වෙනකොට පින්වතුනි කම්ම, කම්ම නිමිති, ගති නිමිති කියලා කාරණා තුනක් පහළ වෙනවා. කම්ම, කම්ම නිමිති, ගති නිමිති. මේ කාරණා තුනෙන් එකක් මරණාසන්න වෙලාවේ ඉන්න කෙනෙකුට පහළ වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට ගති නිමිත්ත කියලා කියන්නේ මරණයටපත් වෙන්නට ලං වෙලා ඉන්න කෙනාට, ආසන්න වෙලා ඉන්න කෙනාට
තමන් මරණයට පත් වෙලා ඊළඟට කොයි වගේ තැනක උපදීද කියන එක පිළිබඳව පෙර සංඥාවක් පහළ වෙනවා. ස්වභාවිකව අපි දන්නවා සමහර වෙලාවට සමහර අය රෝගාතුර වෙලා ඇඳ උඩ ඉන්නකොට ඒ අය ඔය අයත් සමහර වෙලාවට දන්නව ඇති තමන්ගේ ඥාතිවරු මරණයට පත් වෙන තැන්වල හිටියනම් ඒ අය හිත දුර්වල වෙන්න දුර්වල වෙන්න එක එක අයගේ නම් ගොත් සිහිපත් කළා නම් ගොත් කියලා මෙන්න මේ අය මේ වෙලාවේ මගේ ළඟට ඇවිල්ලා ඉන්නවා කියලා කියනවා. පියවි සිහියෙන් ඉන්න අපි කල්පනා කරන්නේ අපේ ඥාතිවරයා නැත්නම් මරණයට පත් වෙන කෙනා මේ විකාරෙන් කියවනවා කියලා. හේතුව ඔහු සඳහන් කරන ඔහු කියන එකම නමක්වත් අපිට හුරු පුරුදු නම් නෙවෙයි. පින්තුනි ඒක නිසා මරණයට පත් වෙන උදවිය ළඟට හිත දුර්වල වෙනකොට තමන්ගේ පෙර හිටපු ඥාති කොට්ටාස ඒ කෙනා ළඟට ලං වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ ජීවිතේ හරියාකාරව හිත පිහිටවාගෙන තිබුණේ නැතෝතින් පින්කුසල් වර්ධනය කරගෙන තිබුණේ නැතෝතින් පින්තුනි අන්න ඊළඟට යන තැන පිළිබඳව තමන්ට යම් කිසි දැනීමක් යම්කිසි අවබෝධයක් දුගතියටපත් වෙනවා නම් ඒ තැන පිළිබඳ යම් අවබෝධයක් Tamanට ලැබෙනවා. පින්වතුන් කියවන්න පුළුවන්කම තියෙනවා නම් මජ්ක්‍ධිම නිකාය තුල තියෙනවා ධනංජානි කියලා සූත්‍ර දේශනාව. ධනංජානි සූත්‍ර දේශනාව තුල ධනංජානිට මරණාසන්න වෙලාවේදී ගති නිමිති පහළ වෙනවා. Taman ඊළඟට ගිහිල්ලා උත්පත්ති ලැබන්නේ කොතනද කියන එක පිළිබඳව ධනංජානිට පෙර සංඥාවක් ඇති කරවනවා. ඇති කරවන්නේ කොහොමද? ධනංජානිගේ හිසට ලොකු වේදනාවක් ඇති වෙනවා. ධනංජානි තමන්ගේ ළඟ ඉන්න දරුවන්ට, තමන්ගේ ළඟට ආපු කල්යාණ මිත්‍ර සැරියුත් හාමුදුරුවන්ට ධනංජානි තමන්ට දැනෙන වේදනාව වචනෙන් කියනවා. කොහොමද කියන්නේ? මගේ හිස ඇතුළට යම්කිසි කෙනෙක් වාතය පුරවලා මේ හිස පුපුරවන්නට හදනවා වගේ දැඩි වේදනාවක් තමන්ට දැනෙනවා කියලා. මේක මේ වෙලාවේ බනහන ඔය අයට මේ විදිහට කිව්වට තේරෙන්නේ නැහැ. මේක අත්දැකීමක් ලබන්ට උවමනාව තියෙනවා නම් ඔය අය පදට අවුව පායලා තියෙන වෙලාවක කුඩේ නැතුව කිලෝමීටර් 1ක් 2ක් මීටර් 500ක් විතර කුඩේ නැතුව ගිනි අවුවේ ඇවිදලා එන්න. ඒ ඇවිදලා ඉවර වෙලා ගෙට ඇතුල් වෙනකොට Tamanta දැනෙනවා ගේ ඇතුළ සම්පූර්ණ අන්ධකාරයි. ඒ අන්ධකාරයේ විතරක් නෙවෙයි Tamange හිසට දැනෙනවා පින්වතුනි දැවැන්ත හිස රුදාවක් නැත්නම් හිසේ වේදනාවක්. එතකොට කෙනෙක් තමන් එක්ක කතා කරනකොට කෝපයක් ඇති වෙනවා. ගෙදර ඉන්න දරුවෙක් තමන් එක්ක කතා කරනකොට අහවල් දේ කොහෙද තියෙන්නේ කියලා අහනකොට අර හිස තුල ඇති වෙනා තියෙන වේදනාව හිසේ කැක්කුම නිසා තමන් එක්ක කතා කරන කෙනත් එක්ක තමන්ට දැඩි වේදනාවක් ඇති වෙනවා. හිතන්න ධනංජානිට මරණාසන්න වෙලාවේ ඇතිවෙච්ච මේ ගති නිමිත්ත මේ වේදනාව පින්වතුනි අපිට ඇතිවන හිසේ කැක්කුම වගේ සිය දහස් ගුණයකින් වැඩි වෙලයි ධනංජානිට ඇති වුනේ. ඒ විතරක් නෙවෙයි. සරියුත් සාමුදුරන්ට ධනංජානිය කියනවා සාරිපුත්‍රයන් වහන්සේ මගේ කුස ඇතුළට ශක්තිමත් කෙනෙක් ඇතුල් වෙලා දෙපැත්ත කැපෙන ආයුධයකින් කුස ඇතුළේ තියෙන නහරවැල් ඔක්කොම එකට එකතු කළා කපනවා හා සමාන වේදනාවක් තමන්ට දැනෙනවා කියලා. සරියුත් සාමුදුරන්ට මේ ප්‍රකාශ කරන නිමිති වලින් මේ ප්‍රකාශ කරන කාරණා වලින් සරියුත් සාමුදුරෝ දකිනවා ධනංජානිය මරණයටපත් වුනහම ඒ කාන්තේම පාර දැන් හැදිලා තියෙන්නේ නිරයට නරකාදියට කියලා. ඇයි ධනංජානි ජීවත් වෙලා ඉන්න කාලය තුල මිනිස්සු තලලා පෙළලා අයබදු අය කරා. ධනංජානි ප්‍රාදේශීය පාලකේ ඔහු මිනිසුන්ගෙන් දැඩි ලෙස මිනිසු හිංසාවට පත් කළා, පීඩාවට පත් කළා, මිනිසුන්ගෙන් අයබදු අරගත්තා. පින්වතුනි අන්න මරණාසන්න වෙලාවේ තමන් කරපු කියපු දේවල් සිහිපත් වෙනකොට කල්පනා වෙනකොට තමන්ට දැනෙනවා තමන් ඊළඟට යන තැන කොහෙද කියලා. අපිට ඔය තත්වය උදා නොවෙනවා කියලා හිතන්න එපා. පින්වතුනි සමහර උදවිය ඔබ නිකමට කල්පනා කරන්න. සමහර උදවිය ඔබ හිතන්න ඔබත් එක්ක බොහොම වෛරෙන් ද්වේෂෙන් හිටපු කෙනෙක් ඉන්නවා. තමන්ගේ ආසන්න ඥාතියෙක් වේවා. තමන්ගේ හිතයිශී ගෙදරක කෙනෙක් වේවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවෙක් වේවා, අම්මා වේවා, තාත්තා වේවා. අතිශය තරහෙන් දැඩි තරහෙන් කෝපකින් ඔබත් එක්ක ඉන්නවා. ඒ තාත්තා වේවා, ඥාතියා වේවා, හිතවතා වේවා මරණයට පත්වෙන මොහොත එනකොට අවසාන වේලාව ලඟ වෙනකොට මේ ශරීරය සම්පූර්ණ අක්‍රිය වෙනවා. ශරීරය අක්‍රිය වෙනකොට, අතපය අක්‍රිය වෙනකොට, ඇස් පියවිලා තියෙනකොට පින්වතුනි අපිට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ ඔහු මොන වගේ දෙයක් අපි ඉදිරිපිට අපිට කියනවාද කියලා. අපි ඔහුගේ මරණ මංචකයේ ළඟට, ඒ ඇඳ ළඟට යනවා. ඇඳ ළඟට ගියාට පස්සේ මේ අක්‍රිය වෙලා තියෙන ඇස් දෙක අමාරුවෙන් ඇරලා ඉවර වෙලා අපි දිහා බලාගෙන ඉඳලා ආපහු ඇස් දෙක පියා ගන්නවා. මේ අත්දැකීම බොහෝ උදවියට තියෙනවා.
පින්වතුනි ඇස් දෙක පියාගත්තාට පසුව බාහිර ලෝකයට පෙන්වන්නට බැරි වුණාට තමන්ගේ හිත දන්නවා තමන් මොනවද කළේ කියලා. ඇස් දෙක පියාගත්ත ඔහු හෝ ඇය හෝ පින්වතුනි සුළු වේලාවක් යනකොට ඇස් දෙකේ දෙපැත්තෙන්ම කඳුළු බේරන්න පටන් ගන්නවා. කඳුළු බේරන්න පටන් ගන්නෙ අතින් කියන්නට බැරිදී කටහරවල තොල් ටික එකට එකතු කරලා නැත්නම් දිව නමල ඉවර වෙලා කියන්න බැරිදී ප්‍රකාශ කරන්න බැරිදී දැඩි කම්පනයක් එක්ක කඳුළු වලින් පිට කරනවා. සමහර වෙලාවට ඒ පිට කරන්නේ මට සමා වෙන්න කියන එක වෙන්න පුළුවන්. මම ජීවිතයේ මෙච්චර කාලයක් ඔබ ගැන හිතාගෙන හිටියේ වැරදියට කියන එක එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට අන්තිම වෙලාවේදී මේ බේරෙන කඳුළු බලලවත් මට සමාව දෙන්න කියන එක ඒක වෙන්නත් පුළුවන්. සමහර උදවිය පින්වතුනි එහෙම නොවන සමහර උදවිය මරණාසන්න වෙලාවේදී පින්වතුනි කතා කරගන්න බැරි වෙනකොට අවසාන වෙලාවේ දිව ලොලොල ගානව විතරයි දෙයක් වචනයක් එළියට පිට කරන්න බෑ. පිට කරන්න බැරි වෙනකොට තොල් එකට එකතු කරලා දිව නමල කතා කරන්න බැරි වෙනකොට පින්වතුනි මේ පණ නැති වාරු නැති අබ් දෙක එකට එකතු කරලා ඉවර වෙලා වඳිනවා. වඳින්නේ ඇයි? තමන්ගේ හිත දන්නවා පින්වතුනි. තමන් දන්නවා තමන් සිද්ධ කරපු දේවල්. සමහර වෙලාවට අමාරුවෙන් ඇඟිලි ටික එකට එකතු කරගන්න බැරිව යන්තම් අබ් දෙක එකට එකතු කළා සිත් පින්වතුනි මැරෙන්න උන්ට මෙන්න කලින් වැඳලා ඉවර වෙලා සමාව ගන්නවා. ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතය තුළ අපි මේ ජීවිත කාලය පුරාවට කරන කියන සෑම දෙයක්ම පටිගත වෙන තැනක් තියෙනවා. ඒ පටිගත වෙන තැන තමයි මනස කියලා කියන්නේ හදවත හිත කියලා කියන්නේ. ඒ හිත තුළ හැමදේම බොහෝ දේ පටිගත වෙනවා ඉදිනදා ජීවිතේ කරන. එතකොට ගති නිමිත්ත කියලා කියන්නේ පින්වතුනි ඊළඟ ජීවිතයේට තමන් මේ ජීවිත කාලයේ පුරාවට කරපු දේවල් මොනවද? ඒ දේවල් පින්ද, කුසල්ද, පව්ද, අකුසල්ද පින්වතුනි බර වැඩි පැත්තට අවසාන වෙලාවේ තමන් යන තැන තීරණය කරනවා. එනිසා පින්වතුනි බුදුහාමුදුරු දේශනා කරනවා නම් මේ ගති නිමිත්ත කියන එක පහළ වෙනවා. දෙව්දත් හාමුදුරුවන්ට ගති නිමිත්ත පහළ වුණා. පින්වතුනි දෙව්දත් හාමුදුරුව බුදුහාමුදුරන්ට අකටයුතුකම් කරලා ඉවර වෙලා නව මාසයක් රෝගාතුර වෙලා ඇඳේ හිටියා. ඇඳේ හිටපු දෙව්දත් හාමුදුරුව අවසානයේ තමන්ට හරිවැරද්ද තීරණකොට දෙව්දත් හාමුදුරන්ගේ ජීවිතයේ කාලේ භාගයට භාගයක් ගත වෙලා ගෙවිලා ගිහිල්ලා ඉවරයි. කරගන්න දෙයක් නෑ. අන්තිමට හිතින් සමාව අයද බුදුහාමුදුරුව වැඩ ඉන්න ජේතවනාරාම දිහාවට යන්න ගියා. කෙනෙක්ගේ ජීවිතේ කරලා තියෙන අකුසල් ප්‍රමාණය බරපතල වැඩි නම් පින්වතුනි අපි කොච්චර පිරිත් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. අපි කොච්චර බුදු පිළිම වටේ තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. අපි කොච්චර භික්ෂුන් වහන්සේලා ගෙන්නලා පිරිත් කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. සමහර විට පින්වතුනි ඒක ඒ පිරිත් කියන එක බුදු පිළිමේ පෙන්නන එක බණ ටික කියන එක එයාගේ ඊළඟ ජීවිතය නරකකටපත් කරන්න හේතු වෙන්න පුළුවන්. හිතන්නේ සමහර උදවිය ඉන්නවා සමහර පන්සල් ආසන්නෙත් ඉන්නවා සමහර උදවිය පන්සලේ පිරිත් දානවට පන්සලේ පිරිත් ඇහෙනකොට ඉන්න බෑ පන්සලේ බෝධි පූජාව ඇහෙනකොට ඉන්න බෑ බණ ටිකක් ඇහෙනකොට ඉන්න බෑ සමහර උදවිය නලියනවා සමහර උදවිය ළඟම තියෙන පොලිසියට කතා කරලා ඉවර වෙලා කියනවා ඒ බණ පිරිත් විෂය නොවන අය බණ පිරිත් මනසට කා නොදින උදවිය ඉන්නවා එතකොට එවැනි කෙනෙක් මරණයට පත් වෙනකොට වටේ ඉතපු උදවිය දන්නවා මෙයා ජීවිතේ කරගත්ත හොඳ දෙයක් නෑ කියලා. ඒ දැනගත්තට පස්සේ ඒගොල්ලෝ අවසාන විදිහට පාවිච්චි කරන තුරුම්පුව තමයි අපි පන්සලේ හාමුදුරුවගෙනලා බණ ටිකක් කියමු කියලා. අපි පන්සලේ හාමුදුරුවගෙනලා පිරිත් ටිකක් කියමු කියලා. එතකොට ඔහුගේ ශරීරයේ සම්පූර්ණ අක්‍රීය වෙලා තියෙන්නේ. ඇහැ අරින්න බෑ. අත් දෙක හොලවන්න බෑ. කකුල් දෙක හොලවන්න බෑ. ළඟට ඇවිල්ලා ඉන්නේ කවුද කියලා දන්නේ නෑ. පින්වතුනි පන්සලේ හාමුදුරුව එතනට ඇවිල්ලා ඉවර වෙලා පිරිත් කියනකොට ඒ පුද්ගලයා මරණයට පත් වෙන්න ලං වෙලා ඉන්න පුද්ගලයා අර පිරිතට ජීවත් වෙලා ඉන්න කාලේ ද්වේෂ කරා නම් ඒ පිරිතට ගැරහුවා නම් අවසාන වෙලාව පිරිතයි කියලා හිතන්න එපා. එතකොට ඒ වෙලාවේ පිරිත් කියන එක සමහර විට ඇස් දෙක පියවිලා තිබුණාට අතපය වාරු නැති වුණාට මතක තියාගන්න අපි කතා කරන්න කියන දේවල් කන් දෙකෙන් මනසට යන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. එතකොට ඒ පිරිත කියනවා ඇහෙනකොට ඔහු පිරිත කියන භික්ෂුන් වහන්සේට ද්වේෂ කරනවා. ජීවිත කාලේ ඔහුගේ කන් දෙක හිත පිරිත අහන්න හුරු කරලා තිබුණේ නැහැ. ඒ ඇහෙන පිරිතට ද්වේෂ කරනවා. එතකොට අවසාන හුස්ම ටික යන්නේ භික්ෂුව පිළිබඳව සහ පිරිත පිළිබඳව ද්වේෂයෙන්. සංයුත්ත නිකාය තුල තියෙනවා කෝකාලික සූත්‍රය කියවල බලන්න. කෝකාලික හාමුදුරුව මරණයට පත් වෙන්නේ අපවත් වෙන්නේ පින්වතුනි බොහොම දුක් විඳලා. කෝකාලික හාමුදුරුවන්ගේ ඇඟේ සම්පූර්ණ එනවා පින්වතුනි ලපටි බෙලිගිඩි ප්‍රමාණයට ගෙඩියවිල්ල සරව ගලලා කෝකාලික හාමුදුරුව කෙහෙල් දැල්ලක් උඩපවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයටම ගෙඩි හැදිලා අපවත්තෙන්ට ලං වෙච්ච පූතිගත්තිස්ස හාමුදුරුව ළඟට බුදුහාමුදුරුව වැඩම කළා. වැඩම කළා පූතිගත්තිස්ස හාමුදුරන්ට ධර්ම දේශනාව කළා. හැබැයි කෝකාලික භික්ෂුව ළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නැහැ.
වැඩම නොකරන්න හේතුව කෝකාලික භික්ෂුව දෙව්දත් හාමුදුරුවන්ගේ පාර්ශවයේ කෙනෙක්. පින්වතුනි කෙනෙක්ගේ ජීවිතයට අසත්පුරුෂ ආශ්‍රය ලං වෙනවා කියලා කියන්නේ එයාගේ ඊළඟ භවය ඊළඟ භව ගමන දුකටපත් කරන්නට අසත්පුරුෂ ආශ්‍රය හේතු වෙනවා. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ශාසනය අඩක් නෙවෙයි ආනන්ද හාමුදුරන්ට කියනවා. මේ ශාසනය අඩක් නෙවෙයි ආනන්ද, මේ ශාසනය පිරිලා පවතින්නේ, මේ ශාසනය අංග සම්පූර්ණ විදිහටම පවතින්නේ කල්යාණ මිත්‍රාශ්‍රය නිසායි කියලා. කෝකාලික හාමුදුරුව අපවත් වෙන්න ලං වෙනකොට බුදුහාමුදුරුව කෝකාලික හාමුදුරුව ළඟට ගියේනේ. යන්න නැති වෙන්න හේතුව අපි ඔබ මම වගේ පෘථග්ජනේ කෝකාලික හාමුදුරුව ළඟට ගියා වගේ නෙවෙයි, බුදුහාමුදුරුව එතනට වැඩම කරපු වෙලාවේ කෝකාලික භික්ෂුව බුදුහාමුදුරුව පිළිබඳව ද්වේෂයක් ඇති කරගත්තා නම්. හේතුව ජීවත් වෙලා ඉන්න කාලේ පුරාමට කෝකාලික භික්ෂුවගේ හිත තුල බුද්ධ ගෞරවයක් තිබුණේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව පුහුණු නොකළ කෙනෙකුට, තෙරුවන් කෙරෙහි ප්‍රසාදය පුහුණු නොකළ කෙනෙකුට, තෙරුවන්ට ජීවිත කාලය පුරාවට ගර්හා කරපු කෙනෙකුට අවසාන වෙලාවේ අපි කොච්චර තෙරුවන් සමීප කරන්න හැදුවත් ඒක නිෂ්ඵල ක්‍රියාවක් වෙනවා. ඒ නිසා දෙව්දත් හාමුදුරුවන්ට ගති නිමිති පහළ වුණා. චුන්දසූකරට පහළ වුණේ නැද්ද ගති නිමිති? පහළ වුණා. චුන්දසූකරට ගති නිමිති පහළ වුණේ කොහොමද? චුන්දසූකර ඌරෙක් විදිහට වැඩ කළේ අවසාන කාලේ. චුන්දසූකරට ගති නිමිති පහළ වුණා. කෝකාලික භික්ෂුවට ගති නිමිති පහළ වුණා. ධනංජානී බමුණට ගති නිමිති පහළ වුණා. ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලෝ ගියේ නරකයට. ඒ වගේම ධම්මික උපාසකතුමාට ගති නිමිති පහළ වුණා. දිව්‍ය ලෝකෙන් ආපු දිව්‍ය රත ඇවිල්ලා තියෙනවා කියලා ධම්මික උපාසකතුමා තමන්ගේ දරුවන්ට කියනකොට දරුවෝ හිනා වුණා. අපේ තාත් අවසාන වෙලාවේ බියරුවෙන් කියවනවා කියලා දරුවන්ට කියනවා ධම්මික උපාසකතුමා, මල් මාලයක් ගෙනල්ලා ඔබ කැමති දිව්‍ය ලෝකයේ පිළිබඳ අදිෂ්ඨාන කරලා මල් මාලා උඩට වීසි කරන්න කියලා. දරුවෝ උඩට වීසි කළේ තවුතසා දිව්‍ය ලෝකෙන් ආපු රතය තුළ මේ උඩට වීසි කරන මල් මාලාව රැඳෙන්න කියලා. ඒ අදිෂ්ඨාන බලෙන් තවුතසා දෙවොලෙන් ආපු දිව්‍ය රතයට තුළ මල් මාලාව රැඳුණා. එනිසා පින්වත්නි, ගති නිමිති පහළ වෙන වෙලාවට හැමදෙනාම කල්පනා කරන්න ඕන තමන්ගේ ජීවිතයේ තමන්ගේ හිත හරියට හදාගෙන තියෙන්න ඕන. ඊළඟට පින්වතුනි කම්ම නිමිති පහළ වෙනවා. කම්ම නිමිති කියලා කියන්නේ සමහර පින්කම් කටයුතු කරන්නට අපි පින්වතුනි සූදානම් වෙච්ච ආකාරය. රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා ඒ මහා සෑය පැදකුණු කළ ආකාරය. මහා සෑයේ වටේ පහන් ආලෝක පූජාවල් දල්වපු ආකාරය. මහා සෑයේ වටේ කොඩි එල්ලපු ආකාරය. සුවඳ දුම් පත්තු කරපු නිලුම් මල් පූජා කළ ආකාරය. ඒවා කම්ම නිමිති විදිහට පහළ වෙන්න, මතුවෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට කම්ම, ඒ කියන්නේ තමන් ජීවිත කාලයේ ක්‍රමයක කුසල අකුසල දෙපාර්ශ්වයටම වැටෙනවා. එක මතක තියාගන්නට ඕන. මේ කම්ම, කම්ම නිමිති, ගති නිමිති කියන මේ කාරණා තුන කුසල අකුසල දෙපාර්ශ්වයටම වැටෙනවා. කම්ම කියලා කියන්නේ තමන් ජීවිත කාලයේ පුරාවට කරපු යහපත් දේ, හොඳ දේ. පින්වතුනි මතක තියාගන්න, හිත පුරුදු කරන්නට ඕන අපි. යහපතට, නිවැරදි දෙයට, කුසලයට, සත්පුරුෂ දෙයට, හොඳ දෙයට, පින් වැඩෙන දෙයට ජීවිත කාලයේ පුළු පුළුවන් වෙලාවට හැම නිතරම හිත හුරු කරන්නට ඕන. හිත හුරු කරන්නේ නැතුව අපිට පින්වතුනි මේ හිත, අපේ හිත නිතරම ඇකිලිලා තියෙන්නේ. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවට මේ වචන ටික ඔබේ මනසට ඇතුල් වෙනකොට, මේ කියන කාරණා ටික ඔබේ මනසට ඇතුල් වෙනකොට මේ හිත ඩිංග ඩිංග ප්‍රසාරණය වෙනවා. මේ හිත ටික ටික ප්‍රසාරණය වෙනවා. අපි හිතනවා පින්වතුනි අපි එදිනදා ජීවිතවලදී බොහෝ වෙලාවට පින් කුසල් කරනවනේ ගෙවල් වල. මල් පහන් පූජා කරනවා, බුදුන් වඳිනවා. අපි මේ දේවල් කරනවනේ පින්වතුනි. නමුත් බලන්න කල්පනා කරලා ඇත්තටම පින්වතුනි අපි ගෙවල් වල පින්කම් කරනකොට, අපි ගෙවල් වල කුසල් කරනකොට, අපි ගෙවල් වල මල් පහන් පූජා කරනකොට හොඳට හිතන්න අපි මේ දේවල් කරන්නේ හිත මෙහෙවලද? බුදුහාම ප්‍රදේශනා කරන්න පින්වතුනි කර්මය වෙන්නේ ක්‍රියාව වෙන්නේ පින්වතුනි මේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. හිත පිහිටන්නටම ඕන. දැන් බණ අහන ඔය අයට මෙතන කය තියන්න පුළුවන්. මට ඔයගේ කය දිහා බලාගෙන ඉන්න පුළුවන්. මම ඔයයි දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉනකොට මම හිතනවා ඔයයි සමාධිසුවෙන් සමාධිගත වෙලා බණ අහනවා කියලා. නමුත් නෑ, ඒ කාරණේ දන්නේ අපි. පින්වතුනි කය මෙතන තිබුණාට හිත ඕනම වෙලාවක දැන් මං ඩිංගකට කලින් මතක කළා රුවන්මැලි මහසෑයේ. මතක් කරනකොට මේ හිත ක්ෂණිකව දිව්වේ නැද්ද රුවන්මැලි සෑයට? බලලා තියෙන අය, ගිහිල්ලා තියෙන අය, මල් පහන් පූජා කරලා තියෙන අය දැන් ක්ෂණිකව මං අර නිමිත්ත මතක් කරනකොට එතනට
හිත දිව්වා. එතකොට කුසලයේ වෙනුවෙන් ඒ විදිහට හිත දුවනවා වගේම අකුසලයේ පැත්තටත් හිත දුවනවා. මදුරුවෙක් මතක් මරපු එක මතක් කරනකොට, කරපොත්තකට මෝටින් ස්ප්‍රේ කරපු එක මතක් කරනකොට, මීයකට පුඩුවක් තියපු එක මතක් කරනකොට, වහලේ හිටපු කුරුල්ලෙකුට ගලක් ගහලා බිම වට්ටපු එක මතක් කරනකොට, ගෙදරට එන බල්ලට පහින් ගහලා පන්නන එක මතක් කරනකොට, ශනිකව තමන්ගේ ජීවිතේ සිද්ධ කරලා තියෙන අරමුණුත් එක්ක මේ හිත ගමන් කරනවා, මේ හිත දුවනවා. ඒක නිසා පින්වතුනි මේ කියන කාරණා, මේ කම්ම නිමිති, ගති නිමිති කියන ඒවා පිළිබඳව පින්වතුනි අපි එදිනදා ජීවිතේ පින් කුසල් කරනකොට හොඳ සිහියෙන් යුක්තව කරන්න ඕන. අපි දන්න දේ, ගෙවල් වල මිනිස්සු උදේ හවස මල් පහන් පූජා කරනවා. ගෙවල් වල මිනිස්සු උදේ හවස බුද්ධ වන්දනාව කරනවා. හොඳට බලන්න, හොඳට කල්පනා කරන්න, ඇත්ත වශයෙන්ම කුසලයක් පිනක් සිද්ධ වෙන ආකාරයට අපේ ගෙදරදී අපි මේ දේ සිද්ධ කරනවද කියලා පින්වතුනි. මෙයගේ ජීවිතවල අවුරුදු 30කට වඩා දැන් මල් පූජා කරලා තියෙනවා. ඔයගේ ජීවිතවල අවුරුදු 30කට 40කට වඩා බුදුහාමුදුරන්ට මල් පහන් පූජා කරලා ඇති. දැන් අද ඩිංගක් කල්පනා කරන්න සිහියෙන් යුක්තව ඇත්ත වශයෙන්ම ඒ කටයුත්ත මම හරියට සිද්ධ කළාද ගෙදරදී කරනකොට කියලා. පින්වතුනි, ගෙදර ඇතුලේ ඉඳලා පීරිසිය අරගෙන මල් ගහ ළඟට යනකොට කල්පනා කර කර ගියේ බුදුහාමුදුරෝ ගැනද, එහෙම නැත්නම් එහා පැත්තේ ගෙදර එක්කෙනා වැඩට ගිහිල්ලා දැන් ගෙදර ඇවිල්ලා ඇතිද කියන කාරණාව ගැනද? මල් වට්ටි අරගෙන පීරිසි අරගෙන මල් ගහ ළඟට යනකොට අපි කල්පනා කරට යන්නේ වැඩට ගිහින් යන කෙනා දැන් යනවා ඇති, එහා පැත්තේ ගෙදර ඉන්න කෙනා ඇවිල්ලා ඉන්නවා ඇති, චූන් පාම් විකුණන මිනිස්සයා දැන් පාරේ යනවා ඇති. ඒව ගැන කල්පනා කර කර මල් ගහ ළඟට යන්නේ. එතකොට මල් ගහ ළඟට ගිහින් ඉවර වෙලා ඒ ගහේ තියෙන මල් ටික පීරිසියට වට්ටියට නෙලනකම් හිත පිහිටන්නේ කොහෙද? මල් ගහටද? බුදුහාමුදුරුවෝ ගැනද? නෑ. මල් වට්ටියට මල් ටික නෙලනකම් බොහෝ වෙලාවට පාරේ යන කෙනෙක් පින්වතුනි අහම්බෙන් හම්බ වෙනව විතර නවතිනවා. නවතිලේ වෙරළා ඌ අපිත් එක්ක කතා කරනවා. අපි මල් ටික නෙලන්නේ, මල් ටික වට්ටියට නෙලා ගන්නේ අර කෙනත් එක්ක කතා කර කර. හිත පිහිටලා තියෙන්නේ කොහෙටද? බුදුගුණ සිහිපත් කර කර මල් ටික නෙලන එකටද? පාර යන එක්කෙනත් එක්ක කතා කරන එකටද? පාර යන එක්කෙනත් එක්ක කතා කරන එකට. එහෙම නැත්නම් මල් ටික නෙලන්නේ එහා පැත්තේ ගෙදර කෙනා හරියට මේ වෙලාවට පහ පහයි කාල වෙනකොට තාප්පේ ළඟට එනවා. එයත් එක්ක කතා කර කර තමයි මල් ටික නෙලන්නේ. එතකොට පින්වත්නි හිත පිහිටලා තියෙන්නේ අර කතාවට. චේතනාහම් භික්කවේ කම්මං වදාමිනම් ඒක ඊ ආකාරයට වෙන්න ඕන නම් හිත පිහිටන්න ඕනේ කොහෙටද? හිතේ මැවෙන්නට ඕන, හිතේ සිහිපත් වෙන්නට ඕන හිත තුළ බුදුහාමුදුරුව පිළිබඳව. නමුත් එහෙම ඉඩ දෙන හිත් බොහොම අඩුයි. මාතික නෙලාගෙන ගියතුලට ආවට පස්සේ බලන්න එතනදි කරන ක්‍රියාකාරකම් කොයි වගේද? පින්වත්නි සමහර වෙලාවට මාතික පූජා කරන වෙලාවට ගෙදර රූපවාහිනිය දාලා, ගෙදර ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මකයි, ගෙදර දරුවා කාමරය ඇතුලේ කම්පියුටර් එක දාලා ඒකේ ලොකු සින්දුවක් යනවා කාටවත් ඇහෙන්න. එතකොට මේ ഘോഷාව ඔක්කොම ඇතුළත තමයි අපි බුදුහාමුදුරන්ට පහනපත් කරන්නේ. අපි බුදුහාමුදුරන්ට මාතික පූජා කරන්නේ. ඇත්තටම හිතන්න මේ දේවල් හිත මෙහෙවල කරන දේවල්ද අපි ගෙවල් වල නැත්නම් චාරිත්‍රයක් විදිහට කරනේවද? මේවා වැඩිපුර චාරිත්‍රයක් විදිහට කරනේවා. එතකොට භාග්‍යවතුන් වහන්සේට පහනපත් කරන වෙලාවට ගෙදර රූපවාහිනිය වැඩ කරනවා. රූපවාහිනිය සාලේ මැද වැඩ කරනවා. ගෙවල් වල බොහෝ වෙලාවට බුදු පිළිමේ තියෙන්නේ ගෙදර සාලේ. රූපවාහිනිය වැඩ කරන වෙලාවට රූපවාහිනිය බලබල තමයි බුදුහාමුදුරන්ට බුදුපාන පත්තු කරන්නේ. එතකොට පින්වත්නි ඒ පත්තු කරනකොට රූපවාහිනිය දිහා බලාගෙන බුදුපාන පත්තු කරනකොට හිත පිහිටලා තියෙන රූපවාහිනියට. මේ පැත්තෙන් සිද්ධ වෙන්නේ ක්‍රියාවක් විතරයි. එතකොට පින්වත්නි අවදි වෙන්නේ අර ගිනිකූර පත්තු වෙලා අතට ඇවිල්ලා අත පිච්චනකොට තමයි අපි අවදි වෙන්නේ දෙයියනේ මං දැන් පහන පත්තු කරා නේද කියලා. පින්වත්නි අපි සමහර වෙලාවට දන්නවා හත් දවසේ තුන් මාසේ ධර්මදේශනාවලට අපි යනවා ගෙවල් වලට. ඒ ගෙවල් වලට ගියාට පස්සේ පින්වත්නි ගෙදර ඉන්න කීප දෙනා බොහෝ වෙලාවට මන අහන්න ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ඉස්සරහට ඇවිල්ලා ඉන්නකොට ගේ ඇතුලේ ඉන්න අම්මා කෙනෙක් මාස 6ක මාස 9ක විතර දරුවෙක්වත් අරගෙන ඇවිල්ලා ඉස්සරහින්ම වාඩි වෙනවා. ඒ දරුවට බණ තේරෙනවද? නැහැ. ඒ දරුවට පන්සිල් ගන්න තේරෙනවද? නැහැ. ඒ දරුව හාමුදුරුවෝ කියන්නේ කවුද කියලා දන්නවද? නැහැ. කොයිම විදිහකටවත් ඒ දරුවගේ හිත සමහර විට අංශු මාත්‍රයක්වත් මේ කරන පින්කම පිළිබඳ ඒ දරුවට අවබෝධයක් නැහැ. හැබැයි අපි පන්සිල් දෙනකොට, අපි බුද්ධ වන්දනාව කරනකොට අර මාස 9ක දරුවා ලව්වා පන්සිල් ගන්නවඬ ඒ අම්මා ඒ තාත්තා මහ විශාල උත්සාහයක් ගන්නවා. විශාල උත්සාහයක් ගන්නවා. එතකොට ඒක අර කරන ධර්මදේශනාවට අන්තරාවක් නෙවෙයිද? අන්තරාව. බණ අහන අය, ඇවිල්ලා ඉන්න අය බලාගෙන ඉන්නේ ගන්නේ පංචශීලයේ සමාදන් වෙනවද? එහෙම නැත්නම් අර අම්මා දරුවට වන්දන එක දිහා බලන් ඉන්නවද? දරුවට වන්දන උත්සාහ කරන එක දිහා බලන්නේ. එතකොට ඒ අයගේ හිත පිහිටන්නේ වෙන අරමුණකට. ඒ අයගේ හිත පිහිටන්නේ වෙන අරමුණ. ඔය අතරතුර දරුවා අඬන්න පටන් ගන්නවා. අඬන්න පටන් ගන්නකොට ඒ අම්මා එහෙම්ම එතනම ඉඳගෙන අර දරුවට
කිර දෙන්න පටන් ගන්නවා. පින්තුනි, පින් කුසල් කරනකොට මතක තියාගන්න හොඳට හිත පිහිටන්ට ඕන. හරියට හිත පිහිටන්ට ඕන. නිවරදිව නිසියාකාරව හරියට හිත පිහිටුනේ නැතොතින් ඒ දේවල් වලින් අපිට උපදවා ගන්න පුළුවන් කුසලය පින බොහොම අඩුයි. අද ගෙවල් වල සිද්ධ කරන දානමානාදී පින්කම් තුල අපි දකින්නේ මහ විශාල ගෝසාවක්. එතකොට එතන පින සිද්ධ වෙන්නේ නැතිකොට අපි කොහොමද ඥාතියෙකුට පින් අනුමෝදන් කරන්නේ? පින් අනුමෝදන් කරන්න අපි පෝෂණය වෙලා ඉන්න ඕනේ පින්වතුනි. අපි පරිපූර්ණ වෙලා ඉන්න ඕනේ. එතකොට ධර්මදේශනාව තුලදී අපිට එතනදී පින පෝෂණය කරගන්න අවශ්‍ය කරන පරිසරය නැත්නම් ගේ ඇතුලේ ධර්මදේශනාව කරනකොට ගෙදරින් එළියේ ගහලා තියෙන මඩුව ඇතුලේ කට්ටිය අභිධර්මය ගැන කතා කරනවා. එක කෙලියයි එක ගෝසාවක් ගෙදරින් එළියේ ගහලා තියෙන ටෙන්ට් එක ඇතුලේ මඩුව ඇතුලේ. සමහර අය කකුලක් පිට කකුලක් දාගෙන. සමහර අය වාඩි වෙලා ඉන්න පුටුවට තව පුටුවක් ලං කරගෙන ඒ පුටුව උඩ කකුල් දෙක තියාගෙන. එතකොට ඒ ඇයිට කිසිම හැඟීමක් නැහැ මේ ඇතුලේ සිද්ධ වෙන්නේ බුද්ධ දේශනාව කියලා. එතකොට ඒ ගෝසාවත් එක්ක ඒ කලබගෑනියත් එක්ක තමයි ගිය ඇතුලේ ධර්ම දේශනා කරන්නේ. ඒ අන්තරාය කර ටික නැත්නම් සමහර වෙලාවට එක්ක කැරම් බෝඩ් එකක් අරන් කැරම් ගහනවා. එක්ක අර කාඩ් කුට්ටමක් අරගෙන කාඩ් සෙල්ලම් කරනවා. පින්වතුනි, ගිය ඇතුලේ සිද්ධ වෙන ධර්මානුශාසනාවට බාධාවක්. එතනට බාධාවක්. සමහර වෙලාවට වෙනදී තමයි ධර්මානුශාසනාව පටන් ගන්න කොටම කුසිය වතුර ලිපේ තියෙනවා. වතුර උතුරනවා. සීනි දාලා තේ හදනවා. ඒ මේ හැඳි ගෑරුපු ගැටෙන හඬ ඇහෙනවා. එතකොට අන්තරාය කර ධර්ම. අන්තරාය කර ධර්ම. පින්වතුනි, ඒක නිසා හිත හරියට සූදානම් නොකළොතින් අපිට මෙතනදී වැදගත් වෙන්නේ ප්‍රේතයන් විදිහට උපදින කාරණාව නෙවෙයි. ඒ අයට පින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන විදිහට අපි අපේ පින හරියට අනුමෝදන් කරනවද? බලන්න පැන් වඩන වෙලාවේදී ඉදම් මේ ඥාති නම් හෝතෝ ගාතාව කියන කියලා කිව්වට පස්සේ කීයෙන් කී දෙනාද කට ඇරලා ගාතාව කියන්නේ? අපි සංගීත සම්දර්ශනයකට ගියාට පස්සේ අපේ ගෙවල් වල හුරේ කියන කොච්චර හයියෙන් කෑ ගහනවද? කොච්චර හයියෙන් කෑ ගන්නවද? එහා පැත්තේ ගෙදරින් මේ පැත්තට වැටිච්ච පොල් ගෙඩිය, පොස් ගෙඩිය, වැල ගෙඩිය වෙනුවෙන් ගහමරා ගන්න යනකොට එතනදී කොච්චර හයියෙන් කට ඇරලා කෑ ගන්නවද? නමුත් අපිට ඉදම් මේ ඥාතිනම් හෝතෝ ගාතාව කට ඇරලා කියන්න බෑ. නමෝ තස්ස පාඨේ කට ඇරලා කියන්න බෑ. ඒ කට ඇරලා නොකියනකොට, ඒ ඥාතිවරුන්ට ඒ දේ නොදැනෙනකොට අන්න ඒ ඇත්ත ද්වේෂයක් ඇති කරගන්නවා තමන්ගේ ඥාතිවරු ගැන. ඇයි අපිට ඒ දේ හරියට සිද්ධ වුණේ නැහැ කියලා. එනිසා පින්වතුනි, ඒ අයට පින් අනුමෝදන් කරන්න නම් අපි අපේ ජීවිතවල අපේ මනස තුළ හරියට පින් කුසල් ගොඩනගාගෙන තියෙන්නට ඕන. එනිසා ඔබ හැමදෙනාම කල්පනා කරන්න හිතන්න ඕන අපි මේ එදිනදා ජීවිතය තුළ කරන කියන පින්කම් පිළිබඳ හොඳ සිහිනුවණෙන් යුතුව කරන්නට ඕන. මොනවා හරි අරමුණු ඉදිරිපත් කරගන්න. ගෙවල් වල මිනිස්සු මැරෙනකන් ඉන්න එපා බණ දේශනා කරන්න. ගෙවල් වල මිනිස්සු නැති වෙනකන් හත් දවස් තුන් මාස එනකන් ඉන්න එපා ගෙදර බණක් කියවන්න. මොනවා හරි අරමුණක් ඉදිරිපත් කරගන්න. ශ්‍රද්ධායි භික්ඛවේ සම්මුඛී බාවා සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. ශ්‍රද්ධාවන්ත කෙනාගේ ස්වභාවය තමයි මොනවා හරි අරමුණක් ඉදිරිපත් කරගන්නවා ගෙවල් වල පින් කුසල් කරන්න පින්වතුනි. ඔයයි ජීවත් වෙන රත්මලාන ප්‍රදේශයේ රත්මලාන ඉඳන් කටුබැද්දට ඇවිදගෙන යන්න. ඒ ඇවිදගෙන යනකොට හම්බ වෙන ගෙවල් වලින් අහන්න ඔයයිගේ ගෙවල් වල ධර්මදේශනාව බණක් කිව්වනම් කිව්වේ මොකටද කියලා. ඒ කියපු හැම තැනකම තියෙන්නේ අපේ අම්මා මැරුණාම හත් දවසේ බණ කිව්වා. තාත්තා මැරුණාම හත් දවසේ බණ කිව්වා. එතකොට ගෙවල් වල ධර්මදේශනාව පවත්වන්න, ගෙවල් වල සෙත්පිරිට ටිකක් සජ්ජායනා කරගන්න, ගෙවල් වල අයත ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න, අම්මෙක් තාත්තෙක් මැරෙනකම් ඉන්නට ඕනද අපි? මේ ධර්මයේ කියලා කියන්නේ එතකොට මැරිච්ච මිනිස්සු වෙනුවෙන් කරන දෙයක්ද අපි? අපිට ඇවිල්ලා ආරාධනා කරන්නේ අපේ තාත්තා වෙනුවෙන් කරන පින්කම හාමුදුරනේ, අපේ අම්මා වෙනුවෙන් කරන බණ පින්කම හාමුදුරනේ. එතකොට ජීවත් වෙලා ඉන්න අයට ඒව ඕනේ නේ. අපි කල්පනා කරන්නේ හරි පටු විදිහට පින් කුසල් පිළිබඳ. පින්වතුනි, අපි දන්නේ නැහැ ඒ අය පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැන්වල ඉන්නවද නැති තැන්වල ඉන්නවද කියලා. ධර්මයේ අවශ්‍ය කරන්නේ ජීවත් වෙලා ඉන්න අයට. පින් අවශ්‍ය කරන්නේ ජීවත් වෙලා ඉන්න අයට. අපි චාරිත්‍රයක් විදිහට, යුතුයකමක් විදිහට මේගේ ඥාතිවරුන්ට පින් දෙනවා තමයි. හැබැයි මතක තියාගන්න, තමන්ටයි ඒ වගේ වටිනාකම, තමන්ටයි මේ දේවල් අවශ්‍ය කරන්නේ. ඒ නිසා මේ ජීවිතය තුළ හොඳට හිත පිහිටවන්නට ඕන. විවේක ඉඩපස්ථාව ලැබෙන වෙලාව බුදුන් වහන්සේ ඉන්න සමහර උදවිය කියනවනේ හවස 6 වෙනකොට ගෙවලල බුදුපාන පත්තු කරන්න ඕනේ කියලා. ඔය සමහර දන්න උදවිය බලන්න සිර සමාදම් වෙන්න පන්සලේ ධර්මශාලාවට ගිහිලා ඒගොල්ලෝ කියනවා හවස 6 වෙනකොට ගෙදර බුදුපහන පත්තු කරන්න ඕනේලු. ඇයි පත්තු නොකරොත් මොකද? පෙරේතය වරක් ගන්නවලු බුදුපහනට. යක්කු වරක් ගන්නවලු බුදුපහනට. පෙරේතයන්ට මොකටද බුදුපහන? යක්කුන්ට මොකටද බුදුපහන? ඒ මිනිස්සුන්ගේ තියෙන මිත්‍යා මත, ඔළුව හොඳ නැති අදහස්. එහෙම එකක් නෑ. හවස 5 6 වෙනකොට මල් ටික නෙලා ගත්තර කමක් නෑ. බුදුපහනට තෙල් ටික දාන සූදානම් කළාට කමක් නෑ. බුදුන් වඳින්න ගෙදර නිස්කලංක වෙන්න ඕන. රෑ 9:00 10 වෙනකොට බලන්න ඕන සේරම පල් හැල් ටික බලලා ඉවර වෙලා රෑට බුදිය ගන්න වෙලාව ඉන්නවනේ කට්ටිය ළමයි.
ළමයි මේසේ යට, ඇඳන් යට, පුටු යට, දොර උළුවස්ස උඩ, කුසිය සිංක් එක යට, බුදිය ගන්න වෙලාවක් තියෙන 9:00 විතර වෙනකොට වැටිච්ච වැටිච්ච තැන්වල බුදිනේ ගෙවල් වල අය අන්න හොඳම වෙලාව බුදුන් වඳින්න. පින්වතුනි, දතකට මැදලා මූණකට හොදගෙන විනාඩි 10ක් ඇති අද ඉඳලා කරලා බලන්න. ඔබ හැමදාම මල් කඩලා හවසපත්තු කරපු බුදුපාණට වඩා අද රැයට ගෙදර ඔක්කොම නිදාගත්තට පස්සේ නිවිහන හිල්ල බුදුන් වඳින්න ඒක කොච්චර දැඩිව මනසට දැනෙනවද කියලා බලන්න. ඒක කොච්චර දැඩිව තමන්ගේ මනසට දැනෙනවද කියලා කල්පනා කරලා බලන්න පින්වතුනි. ඒ නිසා පින්කම් කරන්න කුසල් කරන්න මතක තියාගන්න මේ හිත ප්‍රසාරණය කරන්න ඕන. පිනට කුසලයට ඇකිලා තියෙන මේ හිත දිගහරින්නට ඕන. එහෙම නැතුව අපි කරන දේවල් වලින් පින් සිද්ධ වෙනවා අඩුයි, කුසල් සිද්ධ වෙනවා අඩුයි. දැන් තම තමන්ට නිදහස තියෙනවා. ඔබට නිදහස තියෙනවා. දැන් මේ වෙලාවේ නැති වුණාට කමක් නැහැ. ගෙදර ගිහිල්ලා අවංකව කල්පනා කරලා බලන්න. තමන්ගේ හිත ප්‍රසාරණය වෙන, තමන්ගේ හිත දිගහැරෙන විදිහට ඇත්තටම තමන් මේ ගෙදර චාරිත්‍රාක් විදිහට කරන පින්කම් කරාද කියලා. බුදුහාමුදුරුවෝ මල් පහන් ඉල්ලලා අඬන්නේ නැහැ පින්වතුනි. අපි මේ දේවල් කරන්නේ උන්වහන්සේ වගේ කෙනෙකුට ඒ පූජාව කළාම අපි විශ්වාස කරනවා අපිට යහපතක් සුගතියක් ලැබෙනවා කියලා. තින් කුසල් සිද්ධ වෙනවා කියලා. ඒකයි අපි මේ දේ කරන්නේ. නමුත් අපි දන්නේ මිනිස්සු මල් ගහ ළඟට ගිහිල්ලා මල් ටික නෙලා ගන්න දැඩි තෘෂ්ණාවකින් උදේ පාන්දර 4ට විතර පහේ බෑග් එකක් අරගෙන මල් ගහ ළඟට ගිහිල්ලා ගස්සලා තියෙන සේරම මල් ටික හවස බෝධි පූජාවට කියලා හූරගෙන යනවා. හූරගෙන යනවා. ඒ හූරගෙන ගිහිල්ලා ඉවර වෙලා හවස බෝධි පූජාවට ගන්න මල් ටික එළියට දැම්මට පස්සේ පින්වතුනි පෙති කැඩිච්ච ඒවා, කොළත් එක්ක ආපු ඒවා, පොහොට්ටුත් එක්ක ආපු ඒවා කොච්චර විනාශයක්ද අපි කරලා තියෙන්නේ. පූජේමි බුද්ධං කුසුමේන නේන කියන ගාථාවේ නෑ මල් වට්ටියක් පූජා කරන්න. පූජේමි බුද්ධං ගාථාවේ නෑ මල් වට්ටියක් පූජා කරන්න. වන්නගන්ධ ගුණෝපේතං කියන ගාථාවේ නෑ මල් වට්ටියක් පූජා කරන්න. කුසුමේන කියලා කියන්නේ පාලි භාෂාවෙන් ඒක වචනය. කුසුමේබි කුසුමේහි බහුවචනය. කුසුමේන ඒක වචන නම් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මම මේ මලින් පූජා කරනවා. එකමලයි. එකමලයි අවශ්‍ය වෙන්නේ. නමුත් අපි ඒක වරද්ද ගත්තා. අපි මල් වට්ටියකට මල් හොයන්න යනකොට මම මේ කියන දේ බොරු නම් ඔය අය බලන්න. ඉද්ද ගහක් ළඟට ගිහිල්ලා බලන්න. ප්‍රෝසකඩයක් ළඟට ගිහිල්ලා බලන්න. සමන් පිච්ච පිපිලා තියෙන මල් වැලක් ළඟට ගිහිල්ලා බලන්න. ඒ මල් වැලේ තියෙන මල් කඩා ගන්නකොට උඩ තියෙන උඩ අත්තම දැන් මල් වට්ටිය පෙරිලා. ඒ වුණාට තව හිතට මදි. අන්න බලන්න කුසලය වේශෙන් එන ලෝභකම. කුසලයේ වේශයෙන් යන ලෝභකම. එතකොට මල් වට්ටිය පෙරලා. දැන් මල් අහුරු දෙක තුනකට වැඩිය වට්ටිය පෙරලා තියෙනවා. හැබැයි උඩම අත්තේ තියෙන මල් පොහොට්ටු දෙක තුන කඩා ගන්න උඩ පණිනවද නැද්ද? උඩ පණිනවා. එතකොට තමන් දන්නේ නැහැ. ඇයි? තමන්ට මේ වෙලාවේ සම්මා සතිය සිය නැතිව තමන් දන්නේ නැහැ. මෙතන කුසලයේ වේශයෙන් ඉස්මතු වෙලා තියෙන්නේ ලෝභකම කියලා. ලෝභකම කියලා. ඒ නිසා වන්නගන්ධ ගුණෝපේතං ගාථාවේ තියෙන ඒතං කුසුම සම්තති භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම මේ මල් මිට පූජා කරන්නේ. මිට කියලා කියන්නේ මේ අබ් දෙකම එකට එකතු කරපු ප්‍රමාණයද? නෑ, මේකට කියන්නේ මොකද්ද? මේ අහුර. මිට කියලා කියන්නේ තනි අතකට අහු වෙන ප්‍රමාණය. එතකොට මල් 10යි 15යි අහු වෙන්නේ. ගහක් කූරන්න ඕනේද? නෑ, ගහක් කූරන්න ඕනේ නෑ. පින්වතුනි, මේ මැණික් ගල පොළොවේ මතුවෙනකොට පින්වතුනි, මේ මතුවෙන මැණික් ගල වටිනාකම තියෙන්නේ උපදාන තරමට. ඒක නිසා ජීවිතේ පින් කුසල් කරන්න හොඳට මාර්ග හදා ගන්න ඕන. gedara taappayawani mal gahak hitawanna. seepalika gahak idda gahak hitawanna. eke athu paarata yanna denna. paara yana onama kenekuta e gahe mal nelannata ida kada hadala hitin nidahas karala gaha hitawanna. etakona mal gaha kadana kota bænagena eliyata enna one ne. eliyata enna issara minissu apita wada kochchara diunuda pinmathune. gamwala paarawal wala hataraman handiwala tumman handiwala ai pintaaliyak tiyala thibune. ඒ මිනිස්සුන්ගේ පිං හිත, කුසල් හිත කොච්චර ප්‍රසාරණය වෙලා තිබිලා තියෙනවද නේ? අපි ගෙදර තියෙන ටැප් එකෙන් වතුර ටිකක් ඉල්ලුවත් අද දෙන්නේ නැහැ. ගෙදර මල් ගහෙන් මලක් ඉල්ලුවත් අපි දෙන්නේ නැහැ. ඒ මල් ගහේ මල් අපි පූජා කරන්නෙත් නැහැ. කරන කෙනෙකුට දෙන්නෙත් නැහැ. ඒ තරම් ලෝභකම අපේ හිතේ තියෙන්නේ. ඒ නිසා ලෝභය, ద్వේෂය, මෝහය ඇති තැන පිංසිත මෝරන්නේ නැහැ. පිංසිත මෝරන්නේ නැති තැන අපිට තව කෙනෙකුට පිං අනුමෝදන් කරන්න බෑ. ඒ නිසා නුවණින් කල්පනා කරන්න, හිතින් කල්පනා කරන්න, අතගෙදර ගිහිලා නිෂ්කලංකව කල්පනා කරන්න, ජීවිතේ පුළුවන් හැම වෙලාවකදීම පින් කුසල් කරන්න මාර්ගය හදාගන්න. ඉරිදා දවසේ නිවාඩු නම් ඉරිදා දවසේ ඉරපායනකම් බුදියන් දෙපා. ටිකක් වෙලා කලින් නැගිටලා, හාල් ටිකක් වැඩිපුර තියලා බුදුරජාණන් වහන්සේට මේ චූටි වීදුරු පීරිසි කෑල්ලකට නෙවෙයි හොඳ පාත්‍රයක් බුදුහාමුදුරන්ට තියාගන්න. ඔබ බලන්න මේ චූටි පීරිසියක තියෙන බුද්ධ පාත්‍රයේද හොඳ පාත්‍රයකට සාමාන්‍ය කෙනෙකුට විදිහට බෙදලා තියෙන බුද්ධ පූජාව දැක්කහමද හිත පිරෙන්නේ කියලා. හිත පිරෙනවා කියලා කියන්නේ එතන පින් මුල්පත් පාදනවා කියන එකයි. එනිසා පින්වතුනි, ඥාතිවරුන්ට, දෙවියන්ට අපි අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ පින් හරියට සිද්ධ කළා, සිහිනුවණින් සිද්ධ කළ ඉවර වෙලා අනුමෝදන් කළෝතින් පමණයි. එනිසා මේ කරුණු කාරණා ඔබ හැම දිනාටම අවබෝධ වේවා, වැටහේවා. ජීවිතයේ අද මෙතෙක් පටන් ඔබ සිද්ධ කරන සියලු පින්කම් කටයුතු
සිහිනුවණින් කල්පනා කරලා හොඳට පිං හිත උත්සුක කරලා මේ හිත ප්‍රසාරණය කරලා ඔබට පිංකම් සිද්ධ කරන්නට මානසික ශක්තිය පහළ වේවා. හැමදෙනාටම මේ ජීවිතය තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.